ඔයාලා ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා UNME Kitchen YouTube channel එකට. අද මන් ලෝණු මල් වලින් බැදුමක් හදාගන්නවා. කොහොමද හදාගන්නේ කියලා වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මන් මේ වගේ ලෝණු මල් මිටියක් අරන් තියෙනවා. ඔයා ගන්න ලෝණු මල් වල මල් කොටසේ චූටි පණුවෝ ඉන්නවා. ඒ හින්දා හොඳට බලන්න පණුවෝ හැම ඉන්නවද කියලා. පණුවෝ ඉන්නවනම් ඒව ඉවත් කරගන්න. එහෙම සුද්ධ කරලා හොදලා ගත්තා මම මේ ලෝණු මල් ටික. දැන් මම මේ ලෝණු මල් ටික මේ විදිහට කපා ගන්නවා. අඟලක ප්‍රමාණයට වඩා අඩුවෙන් මේ ලෝණු මල් වල මේ වගේ කෑලි කපා ගන්න. මේ තියෙන්නේ මම ඔක්කොම ලෝණු මල් ටික කපා ගත්තට පස්සේ. දැන් මම මේ ලෝණු මල් බැදුම හදා ගන්න කරපිංචි අත්තක් දා ගන්නවා. දැන් මම කෑලි මිරිස් කුඩු දා ගන්නවා. ඔයා සැරට කන්න කැමති නම් කෑලි මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරගන්න. මම නම් ටිකයි දාගන්නේ. දැන් මම මේ වෙලාවේ රසාණුව ලුණුත් දා ගන්නවා. ඒත් එක්කම කහ ටිකකුත් දා ගන්නවා. මේ වෙලාවේ මම අත පාවිච්චි කරලා මේ ටික හොඳට කවලම් කරගන්නවා. මෙහෙම කවලම් කරලා මේ ටික දැන් අපි පැත්තකින් තියාගමු. දැන් මම මෙහෙම භාජනයක් ලිපේ තියාගෙන භාජනයේ රත් වුණාට පස්සේ තෙල් දා ගන්නවා. ඊට පස්සේ අබෑට ටිකකුත් දාලා පුපුරවා ගන්නවා. අබෑට ටිකක් පිපුරුනාට පස්සේ පැත්තකින් තියාගත්තු ලුණු මල් ටික මම මේ වෙලාවේ දා ගන්නවා. ලුණු මල් ඔක්කොම ටික එකතු කරලා මේ වගේ හැන්ද පාවිච්චි කරලා තෙල් එකත් එක්ක කවලම් කරගන්න. ඒත් එක්කම මම සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්නවා. ඔයා කැමති නම් විතරයි සෝයා සෝස් දාගන්න. නැත්තම් සෝයා සෝස් දාගන්න ඕනි නැහැ. දැන් මේ ලුණු මල් බැදුම හොඳට බැදගන්න මම මේ විදිහට පියනකින් වහගන්නවා. මේ ටික වෙලාවකට පස්සේ ලුණු මල් එකේ තියෙන වතුර ගතිය එහෙම අඩු වෙලා මේ විදිහට දැන් බැදිලා තියෙන්නේ. දැන් මම ලුණු මල් බැදුම හදාගෙන ඉවරයි. ඔයාලා මේ වගේ රසවත් ලුණු මල් බැදුමක් හදලා බලන්න. එහෙනම් අදට මන් ගිහින් එන්නම්. මේ වගේ තවත් වීඩියෝ එකක් මම අරගෙන එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.